රුසියාව විසින් කුමන හෝ මොහොතක බ්‍රිතාන්‍ය ඉලක්ක කරමින් මිසයිල් හෝ ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති බව ඉරට ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් යුක්රේනයට එරෙහිව දියත් කළ ආක්‍රමණය පොලන්ත දේශ සීමාවෙන් අතර වනු ඇති බවට විශ්වාස කිරීම අපහසු බවයි එම ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. රුසියාවට එරෙහිව යුද්ධ කිරීමට යුක්රේනයට ආයුධ සැපීමේ ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානයේ රටක් ලෙස බ්‍රිතාන්‍යට එල්ල වී ඇති තර්ජනය සුළුපටු නොවන බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක බලධාරීන් පෙන්වා දෙන්නේ. මේට දින 10කට පෙර අපි දැක්කා එක් රැයකින් ලොවම වෙනස් වන ආකාරය. ඒ ඉරානයේ විසින් ඊශ්‍රායලයට එරෙහිව දියත් කරපු ප්‍රහාරය. ඒ ප්‍රහාරයේදී ඊශ්‍රායලය ඔවුන්ගේ රට වගේම ජනතාව බේරාගත්තේ අයන් ඩෝම් මිසයිල් පද්ධතිය නිසා. නමුත් බ්‍රිතාන්‍ය සතුව ගුවන් ආරක්ෂණ පද්ධතියක් තිබ්බට එකවර එල්ලවන විශාල සතුරු තර්ජනයකට මුහුණ දෙන්න තරම් හැකියාවක් නැහැ. ඒ නිසා ඊශ්‍රායලයට තිබෙනා වගේ බ්‍රිතාන්‍යට අයන් ඩෝම් පද්ධතියක සේවය අවශ්‍ය වෙන වැඩි ඈතක නැහැ. එම ආරක්ෂකංශ ප්‍රධානීන් බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. රුසියාව කුමන මොහොතක ඔවුන් සතුව පවතින GPS පද්ධති අක්‍රිය කිරීමේ උපාංග ක්‍රියාත්මක කළහොත් දහස් ගණනක් බ්‍රිතාන්‍ය වැසියන් ගමන් කරන ගුවන් යානාවලට ප්‍රබල අවධානමක් එල්ල විය හැකි බවටද අනතුරු අඟවා සිටිනවා. රාජකීය බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ හිටපු ප්‍රධානියෙකු එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ රුසියාවට ඔවුන් සතු ඇති බැලස්ටික් මිසයිල් සහ කමිකිස් ඩ්‍රෝන යන උපයෝගී කරගනිමින් බ්‍රිතාන්‍යයේ පිහිටි හමුදා කඳවුරු පහසුවෙන් ඉලක්ක කිරීමට හැකියාව පවතින බවයි. සිදුවීමක් වීමට පෙර එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම වටිනා බවයි එම ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.